ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ලෝකයේ ස්ථිර පදිංචි ලබා ගන්න පහසුම රටවල් කිහිපයක් පිළිබඳව ඇත්තටම ලෝකයේ රටවල් සහ අර්ධ වශයෙන් පිළිගත් පාලන ප්‍රදේශ 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඒවා කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවත් වෙන සුදුසු සහ නුසුදුසු රටවල් කියලා ඒ අතරින් ජීවත් වෙන සුදුසු රටවල තමයි ස්ථිර පදිංචි ලබා ගන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ ඇත්තටම විවිධ රටවල ස්ථිර පදිංචි සඳහා ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ඔවුන්ගේම නීති පද්ධතියක් ඒ නිසා කිසිම රටක ස්ථිර පදිංචි ලබා ගැනීම ක්‍රියාවලිය එතරම් පහසු කටයුත්තක් නෙමෙයි නමුත් ලෝකයේ සියලුම රටවල ස්ථිර පදිංචි ලබා ගැනීම ක්‍රියාවලිය සොයා බැලුවොත් සාපේක්ෂව පහසු රටවල් තියෙනවා ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්නේ ඒ වගේ රටවල් කිහිපයක් පිළිබඳව රටවල් ගැන කතා කරන කලින් ස්ථිර පදිංචිය පිළිබඳ ඔබ දැනගත යුතුම කාරණා කිහිපයක් පැහැදිලි කරලා ඉන්නම් මුලින්ම කියන්න ඕනේ ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය කියන්නේ දෙකක් මේ අතරින් පුරවැසිභාවය ලබා ගන්නවා කියන්නේ ස්ථිර පදිංචිය ලබා ගන්නවටත් වඩා සංකීර්ණ දෙයක් ඇත්තටම ගොඩක් රටවල පුරවැසිභාවය ලබා ගන්න කලින් අඩුම තරමින් වසර 3කවත් ස්ථිර පදිංචියක් තිබිය යුතුයි බොහෝ යුරෝපා රටවල ඒ කාල සීමාව වසර 5ක් වෙනවා ඒ නිසා විදේශ රටවල ඉන්න ගොඩක් දෙනෙක් තවමත් සිටින්නේ ස්ථිර පදිංචි තත්ත්වයේ. ඇත්තටම ඒකට හේතු කිහිපයක් බලපානවා. ඒ අතරින් ප්‍රධානම කාරණයක් වෙන්නේ සමහර රටවල දිත්ව පුරවැසිභාවය ක්‍රියාත්මක නොවන එක. නමුත් ස්ථිර පදිංචි තත්ත්වෙත් කිසිම ගැටලුවක් නැහැ. මොකද ස්ථිර පදිංචියක් තියෙන කෙනෙක්ට අදාළ රටේ ඕනතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් රටවල ස්ථිර පදිංචියත් වසර 10න් 10 අලුත් කළ යුතුයි. වසර 10කට වරක් ස්ථිර පදිංචි අලුත් කරනවා කියන්නේ ඉතාමත්ම ලේසි කාර්යයක්. ඒ වගේම ස්ථිර පදිංචිය ලබා ගන්න ලේසිද අමාරුයිද කියලා තීරණය වෙන්න බලපාන තවත් ප්‍රධානම කාරණයක් තමයි Taman සිටින තත්ත්වය. ඇත්තටම කිසියම් රටකින් ස්ථිර පදිංචිය ලබා දෙන්නේ ඒ රටට වැඩක් ඇති පුද්ගලයන්ට. ඒ නිසා තමයි ගොඩක් රටවල ආයෝජන ක්‍රම මගින් ස්ථිර පදිංචිය ලබා දෙන්නේ. ඒ වගේම ඔබගේ වෘත්තිය අනුවත් ස්ථිර පදිංචිය ලබා ගන්න ලේසිද අමාරුයිද කියලා තීරණය වෙනවා. උදාහරණයක් විදියට ඔබ දැකලා ඇති ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් වාර්ෂිකව ඔවුන්ට අවශ්‍ය කරන පුද්ගලයන් ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔබ ඒ රටට ගැලපෙන වෘත්තිකයෙක් නම් ඔබට ඒ රටට ගිහිල්ලා ස්ථිර පදිංචිය ලබා ගන්න පහසුයි. ඊට අමතරව කිසියම් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි අදාළ රටේ පුද්ගලයෙක් සමග විවාහ වීම. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදියට අපට තවත් රටක ස්ථිර පදිංචිය ලබා ගන්න අමාරු වෙන්න බලපාන කාරණා තවත් තියෙනවා. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකේ රටක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ પાස්පෝර්ට් එකත් ඉතාමත්ම දුර්වලයි. ඒ නිසා අපට වෙනත් රටකට යන්න තියෙන chance එක අඩුයි. මොකද ඔයාලා හොඳාකාරවම දන්නවා කිසියම් රටක ස්ථිර පදිංචිය ලබා ගන්න නම් අපි මුලින්ම අදාළ රටට යන්න ඕන කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ශ්‍රී ලාංකිකයෙක්ට ඉතාලිය වගේ යුරෝපා රටකට යන්න උනත් වීසා ලබා ගන්න මොනතරම් අමාරුයිද කියලා. දැන් ඔබට වැටහෙනවා ඇති කිසියම් රටක ස්ථිර පදිංචිය ලබා ගන්න ලේසිද අමාරුයිද කියලා තීරණය වෙන්න Tamanගේ වර්තමාන පුරවැසිභාවයත් බලපානවා කියලා. ඒ වගේම විවිධ රටවල ස්ථිර පදිංචිය ලබා ගන්න ඔබට උදව් කරන ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ලා ඉන්නවා. ඇත්තටම මේ වගේ පුද්ගලයන් ඔයාලට සේවාව සපයන්නේ මුදල් වලට. ඇත්තටම ඔවුන් විසින් ඒ සඳහා විශාල මුදලක් අය කරනවා. නමුත් ඔවුන්ගේ සේවාව පිළිබඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. නමුත් ඒ අතර වංචාකාරයොත් ඉන්නවා. ඔබ විදේශ රටක පදිංචිය ලබා ගන්න බලාපොරොත්තු වෙනව නම් හොරු කවුද කියලා අඳුරගන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි සොයා බලමු ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සාපේක්ෂව පහසු රටවල් මොනවද කියලා. ඒ වගේම වීඩියෝවට යන කලින් විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරන්න කියලාත් පුංචි මතක් කිරීමක් කරනවා. ස්ථිර පදිංචිය ලබා ගන්න පහසුම රටක් විදියට හඳුන්වන්න පුළුවන් පැරගුවේ කියන දකුණු ඇමරිකානු රට. ඒ සඳහා කළ යුත්තේ පැරගුවේ බැංකුවක ඇමරිකන් ඩොලර් 5000ක් තැන්පත් කිරීම පමණයි. ඇත්තටම මේ ක්‍රමය ඔවුන්ගේ ආයෝජන වැඩසටහනක් විදියට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැරගුවේ කියන්නේ ඉතාමත්ම අඩු බදු අනුපාතයක් තියෙන ජීවන වියදම් අඩු රටක්. ඒ වගේම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයත් ඉතාමත්ම බලවත්. එමගින් සියලුම යුරෝපා රටවලට වීසා ගැටලුවක් නැතුව සංචාරය කරන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතින් සියලුම දකුණු ඇමරිකා රටවලට සංචාරය කරන්න සහ රැකියා කරන්න හැකියාව තියෙනවා. ඔබට ඇමරිකන් ඩොලර් 5000ක් ආයෝජනය කිරීමෙන් පසු වසර 3ක් දක්වා ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. ඉන්පසු අවශ්‍ය නම් පුරවැසිභාවය ලබා ගන්නත් පුළුවන්. අංක 2 ඉන්දුනීසියාවේ බාලි දූපත්. ඇත්තටම බාලි කියන්නේ රටක් නෙවෙයි, ඉන්දුනීසියාවට අයත් දූපත් සමූහයක්.
ඇත්තටම ඉන්දුනීසියාව ඔවුන්ගේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරගන්න වෙනස්ම විදිය වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. වර්තමානයේ වෙද්දී ඉතාමත්ම ජනප්‍රිය දෙයක් තමයි ඔන්ලයින් ජොබ් කියන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් සිදු කරන රැකියා. එවැනි රැකියා සිදු කරන පුද්ගලයන්ට බාලි දූපත විසින් ලබා දෙනවා දීර්ඝ වීසාවක්. මේ වීසාව හඳුන්වන්නේ සෝෂල් වීසා කියලා. කෙසේ වෙතත් එය ළඟම පිහිටා තිබෙන ඉන්දුනීසියානු තානාපති කාර්යාලයෙන් මාස 6කට වරක් අලුත් කළ යුතුයි. ඇත්තටම බාලි කියන්නේ ජීවන වියදම් ඉතාමත්ම අඩු සුන්දර දූපතක්. ඒ නිසා වර්තමානයේ වෙද්දී මේ වීසා ක්‍රමය ඔන්ලයින් ජොබ් කරන අය අතර ඉතාමත්ම ජනප්‍රියයි. අංක 3 වෙන්නේ පෘතුගාලය. ඇත්තටම පෘතුගාලයේ ස්ථිර පදිංචිය ලබා ගැනීම ඒතරම් පහසු ක්‍රියාවක් නෙමෙයි. නමුත් වෙනත් යුරෝපා රටවල් එක්ක කම්පෙයා කරද්දී පෘතුගාලයේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සාපේක්ෂව පහසුයි. පෘතුගාලයේ යුරෝපා සංගම් රටක් නිසා සංගමේ නීති රීති වලට යටත්ව ස්වභාවිකව එහි ස්ථිර පදිංචිය ලබා ගන්න වසර 5ක් ගත වෙනවා. නමුත් එහි ස්ථිර පදිංචිය ලබා ගත්ත කියන්නේ වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව පුරවැසිභාවය ලබා ගන්න පහසුයි. වෙනත් ගොඩක් යුරෝපා රටවල පුරවැසිභාවය ලබා ගන්න වසර 5කට වැඩි ස්ථිර පදිංචියක් තිබිය යුතුයි. ඒ කියන්නේ සම්පූර්ණ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියට වෙනත් යුරෝපා රටවල අඩුම තරමේ වසර 10ක්වත් ගත වෙනවා. නමුත් ඒ සඳහා පෘතුගාලයේ වැය වෙන්නේ වසර 6ක් වගේ කාලයක්. ඒ වගේම කෙනෙක්ට පුළුවන් නම් গোল্ডන් වීසා වැඩසටහන යටතේ යුරෝ 280,000ක් ආයෝජනය කරන්න ඔවුන්ට කෙලින්ම ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. අංක 4 මෙක්සිකෝව. මෙය ස්ථිර පදිංචිය සඳහා ඉතාමත්ම ජනප්‍රිය වෙමින් තිබෙන ඒ වගේම ඉතාමත්ම වේගෙන් සංවර්ධනය වන රටක්. ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නේ මෙක්සිකෝවෙන් ඇමරිකාවට පණින මිනිස්සු ගැන. නමුත් මේ වෙද්දී ඇමරිකානු ජාතිකයන් මිලියන 1කට ආසන්න සංඛ්‍යාවක් මෙක්සිකෝවේ නීත්‍යානුකූලව පදිංචිය ලබාගෙන තියෙනවා. ඇත්තටම මේන් අදහස් වෙන්නේ ඔවුන් ඇමරිකාව අතහැරලා මෙක්සිකෝවට ගියා කියන එක නෙමෙයි. මෙක්සිකෝව ආයෝජන සඳහා ඉතාමත්ම ජනප්‍රිය රටක් කියලා. මෙහි ස්ථිර පදිංචිය ලබා ගැනීමට මාසකට එක් පුද්ගලයෙක් සඳහා ඇමරිකන් ඩොලර් 1550ක ස්ථිර ආදායමක් තිබිය යුතුයි. එසේ නොමැතිනම් ඔබගේ බැංකු ගිණුමේ පසුගිය මාස 8 තුල ඩොලර් 25,000ක් තිබිය යුතුයි. එසේත් නොමැතිනම් ඩොලර් 211,000ක මෙක්සිකානු නිශ්චල දේපොලක් මිලදී ගන්න පුද්ගලයන්ට ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. අංක 5 පේරු රාජ්‍ය. මෙහි ස්ථිර පදිංචිය ලබා ගන්න ඉතාමත්ම පහසුයි. ඒ සඳහා කළ යුත්තේ වසර 3ක් නීත්‍යානුකූලව පේරු රාජ්‍ය රැඳී සිටීම පමණයි. ඉන්පසු වසර 5ක් සඳහා ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දෙවන විදෙස් ගමන් බලපත්‍රය සඳහා තිල්ලුම් කරන්න පුළුවන්. මෙහි විදෙස් ගමන් බලපත්‍රය ඉතාමත්ම බලවත් වන අතර එමගින් සියලුම යුරෝපා රටවලට වීසා ගැටලුවක් නැතුව සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් කතා කරන්නේ දකුණු ඇමරිකාවේ හොඳම රට ලෙසින් සැලකෙන උරුගුවේ පිළිබඳව. ඇත්තටම උරුගුවේ කියන්නේ ඉතාමත්ම සුහදශීලී මිනිස්සු ඉන්න ඉතාමත්ම ආරක්ෂිත රටක්. ඒ නිසා මෙය යුරෝපීය විශ්‍රාමිකයන් අතර ස්ථිර පදිංචිය සඳහා ඉතාමත්ම ජනප්‍රිය රටක්. උදාහරණයක් විදියට උරුගුවේ මේ වෙද්දි ජර්මන් ජාතිකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙනවා. සංචාරක වීසා මත උරුගුවේ වෙත යන පුද්ගලයන්ට එහි ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ සඳහා පිරිසිදු අපරාධ වාර්තාවක් වගේම ඩොලර් 1500ක ස්ථිර ආදායමක් තිබිය යුතුයි. ඇත්තටම මේ දේවල් දැක්කම ඔයාලට තේරෙනවා කිසියම් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගන්න මොනතරම් අමාරුයිද කියලා. පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබුණා අවුරුදු 18-19 එක්ස්පීරියන්ස් නැතුව යන්න පුළුවන් රටවල් මොනවද කියලා. ඇත්තටම මේ වගේ අයට කියන්න තියෙන්නේ මුලින්ම මොකක් හරි කෝස් එකක් කරලා ස්කිල් එක හදා ගන්න කියලා. මොකද එහෙම නැතුව විදේශගත වුණොත් හැමදාම වෙන්නේ ඉතාමත්ම අඩු ඇටුපකට කොහේ හරි වැඩ කරන්න. ඇත්තටම මේ වගේ අයට ලොකු පිළිගැනීමකුත් නැහැ. ඒ වගේම ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය ලබා ගන්නත් ඉතාමත්ම අමාරුයි. ඒ නිසා වයස තියෙනව නම් මුලින්ම ඉගෙන ගන්න. එහෙම නැත්නම් මොකක් හරි ටෙක්නිකල් කෝස් එකක් හරි කරලා ස්කිල් එක හදා ගන්න. අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 300කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.